අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ගත් පියවර ආපස්සට ගන්නෙ නැහැ රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකේ පළමු රට බවට පත්වනවා ජනපති අවධාරණය කරයි අලුත් අවුරුදු කොවිඩ් පොකුර තවදුරටත් ව්‍යාප්ත වෙයි. අකණ්ඩව තෙවන දිනටත් රෝගීන් දහස ඉක්මවයි. එළඹෙන සති හතර අවධානම්. අයිසු යනකන් ඉන්න එපා. පරිස්සම් වෙන්න. රාජ්‍ය ඇමති සුදර්ශනීගෙන් ඉල්ලීමක්. රට ලොක්ඩවුන් කිරීමට තීරණයක් ගෙන නැහැ. රෝහල්වල ඉඩ පහසුකම් මදි වුණොත් හෝටල් ඒ සඳහා යොදා ගැනීමට තීරණයක්. කිසිම රෝගියෙක් බිම නොදමා ඇඳක් දෙන්න අපි සූදානම්. යුද හමුදාපති අවධාරණය කරයි. නවත දැනුම් දෙන තුරු ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් තහනම් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි දිනක් තුල වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනේ සෞඛ්‍ය අංශ කියයි අහඹු PCR පරීක්ෂණ වහම අතිටුවන්න තීරණය කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා එන්නත් ගිනේම අමතක කරලා රජයේ හෙලිකොප්ටර් යානා මිලදී ගන්න හදනවා සජිත්ගෙන් චෝදනා මත්පැන් ආරක්ෂිත ස්ටිකරෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් බුද්ධික අල්ලස් කොමිසමට යයි ප්‍රථමයෙන් දේශීය පුවත් රසායනික පොහොර භාවිතය මුලිමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී රසායනික පොහොර ක්‍රුමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයන තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ප්‍රධාන වශයෙන්ම දැන් මේ කරනකොට අපිට අස්වැන්න අඩු වෙන්නේ නැතුව ඒ අස්වැනි ප්‍රමාණය තියාගන්නට පුළුවන්. ඒකට තමයි අභියෝගය අපිට. එතකොට ඒ වගේම ගොවියාට කිසිසේත්ම ආදායම අඩු නොවන අන්දම මේක වග බලාගන්න. ඊළඟට අපි රසායනික මේ පොහොර සහ රසායනික වල් කෘමිනාශක ගෙනල්ලා විශාල මුදලක් අපි වැය කරනවා. ඒ මුදල මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීමටත් ඒ වගේම ගොවියන්ව කාබනික පොහොර වලට යොමු කිරීමට දිරිගැන්වීමටත් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ අපි කවුරුත් දන්නවා. ඒ කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ මේක සාකච්ඡා කරපු දෙයක්. ලෝකෙමත් සාකච්ඡා කරනවා. මේවා අපි අමාරු වුණත් කරන්නට ඕන දේවල්. මම ස්ථිර තීරණයක් අරගෙන තියෙනවා අපි මේ කොහොම හරි කරනවා කියන එක. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ අපි හැමෝම වකුගඩු රෝගය ගැන කතා කරනවා ඒකට ප්‍රධාන හේතුව වෙන එක නවත්තන්න අපි ක්‍රියා කරන්නේ වෙන වෙනම කරනවා පානීය ජලයට අපි ගියාම හැමතැනම ආරෝ මැෂින් ඉල්ලනවා ඒ වගේම කවුරුත් දන්නවා කැන්සර් වල මූලික හේතුව මේවට මූලික විසඳුම අපි අමතක කළා මොකද මේවා පිටුපස ඉන්න බලවේග මාෆියා එක තියෙනවනේ හැම එකේම මාෆියා එක බලවත් මේකට අවුරුද්දකට ඉස්සෙල්ලා මම කිව්වේ මේක අපි කල යුතුයි. ඉතින් අපි මේ කෘමිනාශක වල්නාශක ගහලා මේ ඔක්කොම කළා හැම වසරකම මේ වගාපාලු වගාරක්ෂණ ඒවත් ගෙවනවා. එහෙම ගහලා සම්පූර්ණයෙන්ම මේවා අහක් කරපු පළවෙනි රට කියලා අපිට කියන්නට පුළුවන් නම් ඒකත් අපිට ලොකු දෙයක්. යම් විදියකින් ගොවියට පාඩුවක් වෙනවා නම් ආදායම අඩු වීමක් ඒක මෙතෙක් කල පොර සඳහා යදා කරන බිලියන 50ක ආසන්න මුදල අවියට ප්‍රමාණිකව අපේ නොයක් ගොවියටම අපතේ යන විදියට කටයුතු කරන්න පුළුවන්කම ලැබේවි. ජනාධිපතිතුමනි අලුත් තාක්ෂණයත් එක්ක අස්වැන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. නව තාක්ෂණයත් එක්ක ගොවියට අස්වැන්නේ පාඩුවක් නොවන විදියට අපිට කාබනික පොහොර භාවිතය කටයුතු කරගන්න පුළුවන්. අපි බැලුවා ඔබතුමා කිව්වා ආකාරයට ලෝකයේ අනෙත් රටවල් කාබනික පොහොර වගාවට කොහොමද යොමුුනේ කටයුතු කරේ පිළිබඳ සියල්ල පිළිබඳ අපි අධ්‍යයනය කරා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට ජනාධිපතිතුමනි මේ අභියෝගය බාර ගන්න අපි සූදානම්. ජනාධිපතිතුමාගේ කතාව දින කීපයකට කලින් ඇහුවම ඇත්තරම අපට ලේ වුණා කියලා කියන මොකද අපි යුද්ධ කරා වගේම අපට විශාල සහනයක් තිබුණා මේක කරොත් ලංකාවේ වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාගේ මේ තරම් වැදගත් බොහොම ඇත්තම හරි අවදානමකුත් ඇතිව ගන්න තීරණයක්. ඒ තීරණය යථාර්ථයක් බවට පත් කිරීම නැත්තම් මේ මහ පොළවේ තුල හරියට ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ නිලධාරින්ට සහ ඒ අමාත්‍යංශ සහ ওই පොදු සංවිධාන. ඒක එහෙම කළ යුතුව තියෙනවා. මොකද නැත්තම් මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
රටතුල කොවිඩ් ආසාදිතින් වාර්තා වීම හමු වේ නැවත දැනුම් දෙන තුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා මේ අතර පවතින තත්ත්වය හමු වේ කොවිඩ් රෝගීන් සඳහා මෙරට රෝහල් තුල ඉඩ පහසුකම් නොමැති වූහොත් ඒ සඳහා හෝටල් යොදා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ COVID රෝගීන් සඳහා මෙරට රෝහල්වල ඊට පහසුකම් නොමැති වූහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ප්‍රවෘත්ත්‍යංශ ප්‍රධානින් සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදී හමුදාපතිවරයා සඳහන් කළේ මේ වන විට එම ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා හෝටල් කිහිපයක් සකස් කරමින් ඇති බවයි. සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේ වෙච්ච ජනතාව විසින් හේල කරනු ලැබූ ක්‍රියාවලිය තුලින් දැනට අලුත් අවුරුදු සමයෙන් පස්සේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් අපිට දකින්නට ලැබුණා. රජයක් විසින් දැනට තිබෙන තීරණ අනුව විවිධ ආකාරයේ ප්‍රචාර ගියාට රටම ලොක්ඩවුන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් මේ වන විට අපිට නැහැ. මෙතෙක්කල් කරගෙන ආපු ක්‍රමවේදයේ යටතේ අත්‍යවශ්‍ය ස්ථාන කොවිඩ් ආසාදිතයන් හමු වෙලා එමගින් රටේ අනිකුත් අසල්වැසි ප්‍රදේශවලට මේ තර්ජනයක් වන ප්‍රදේශ තිබෙනවා නම් ඒ ප්‍රදේශ හුදකලා කරමින් තමයි අපි ඉදිරියට යන්න අපි තීරණය කළා තිබෙන්නේ. මේ වන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් යන බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර එළඹෙන සති 4ක කාලයේ අවධානම් සහගත බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසන්නේ. රටේ ජනතාවගෙන් ඉල්ලන එළඹෙන සති 4 ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක් අපිට අවධානම් කාල පරිච්ඡේදයක් මේ සති 4 තුල අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා සංචරණය පුළුවන් තරම් සීමා කරලා ගෙදරට වෙලා ඉන්න. අතන හුඟක් අය අහනවා ICU කැපැසිටි තියෙනවද කියලා. ICU කැපැසිටි කියන්නේ අවසානයේ යන තැන. මම රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ICU යනකම් ඉන්න එපා. තම තමා පරිස්සම් වෙලා රෝගේ බෝ නොවන විදියට හැසිරෙන්න රෝගේ වැළඳීමෙන් ආරක්ෂා වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ හැටියට ධාරිතාව ICU ධාරිතාව වැඩි කරන්න හයි ඩිපෙන්ඩන්ස් යුනිට් ධාරිතාව වැඩි කරන්න ඔක්සිජන් කැපැසිටි එක වැඩි කරන්න හැම දිස්ත්‍රික්කෙම පාහේ අතරමැදි රෝහල් ආරම්භ කළේ රෝගීන්ට සේවාව සපයන්න පෙනහළු වල ආසාදන එන අයම මුල් අවස්ථාවේ හඳුනාගෙන ඔක්සිජන් ලබා දීලා ඔවුන්ව හයි ඩිපෙන්ඩන්ස් යුනිට් එකට හයි ෆ්ලෝ ඔක්සිජන් ලැබීම අවම කරලා මුල් අවස්ථාවේ මේ ඔක්සිජන් ලබා දීලා අවශ්‍ය ප්‍රතිකාර අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදු කළ අහඹු PCR පරීක්ෂණ 45ක් අතුරින් පුත්කලින් 26 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. දැනට හුදකලා කර ඇති කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් අධිකාරියෙකුට ග්‍රාම නිලධාරී වසමින් කොවිඩ් රෝගීන් 35 දෙනෙකු තහවුරු වී තිබෙනවා. එසේම හුදකලා කර ඇති කුලියාපිටියේ ලක්ෂ්මීපුර නිවාස සංකීර්ණයේ පුත්කලින් 55 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කනගාටුදායකම තත්ත්වයේ අද දිනේ වෙද්දී ලංකාවේ දිස්ත්‍රික් කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු PCR පරීක්ෂණ වහාම අත්හිටවන්න කියලා. දැන් මේ පවතින තත්ත්වය හැමෝම PCR පරීක්ෂණ අත්හිටවීම කියන එක තවත් මේ තත්ත්වය තීව්‍ර කරන්න හේතු වෙන්න පුළුවන්. යම් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එම ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩු වෙනවා කියලා ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කරොත් ඒ මතය තවත් මේ රෝගය පැතිරවීම සඳහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමයි අපිට අවධාරණය කොවිඩ් රෝගිය පළාත් හා දිස්ත්‍රික් අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද දහවල් 12:00 සිට බස්නාහිර පළාතට ඇතුළු වන හා පිටවන ස්ථාන 12කදී පුත්කලින් විවිධ පරීක්ෂාවන්ට ලක් කිරීම ආරම්භ කෙරුණා. අද දින 12ට ආරම්භ වන මෙම මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතට පිටවන සහ ඇතුළු වන ස්ථාන 12ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මෙහෙයුම සිදු කරන්නේ ඔබේ ගමන් බිමන් වළක්වන්න නැත්නම් ඔබට බාධක ඇති කරන්න ඔබ කරදරයට පත් කරන්න නොවේ. මේ මෙහෙයුම සිදු කරන්නේ කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම පාලනයට කොච්චිකඩේ පොලිස් වසමේ තෝප්පුව පාලම කොට දෙනියාව පොලිස් වාසමේ බඩල්ගම පාලම නිට්ටඹුව හැලගල හන්දිය මීරිගම ගිරිඋල්ල පාලම දොම්පේ පොලිස් වාසමේ සමනබැද්ද පාලම හංවැල්ල පොලිස් වාසමේ වනහකොඩ පාලම අලුත්ගම පොලිස් වාසමේ බෙන්තර පාලම තිනියාවල පොලිස් වාසමේ තිනියාවල හන්දිය මේ ඉංග්‍රීය පොලිස් වාසමේ කැට
කැදැල්ල පාලම බදුරලිය පොලිස් වසමේ කලවාන සමන්දේ වාලය අසල එවැගේම මීගහතැන්න පොලිස් වසමේ අවිත්තාව පාලම අසල දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරු අසල දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවදුරටත් පිරිස් එක්රැස් වීම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ අනුව නැවත දෙනුම් දිනතුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි අතර ඕනෑම වේලාවක පරිශ්‍රය තුල සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව උපරිම ඉඩ ප්‍රමාණයෙන් 50%කට සීමා කළ යුතු අතරම උපරිම බැතිමතුන් ගණන 25%කට සීමා විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ අද දවසේ මේ මොහොත වෙන විට නව කොරෝනා ආසාදිතින් 1491 දිනක වාර්තා වී තිබෙනවා මේ අතර සංචරණ හේතුවෙන් COVID-19 වෛරස ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය ඉදිරි දෙස තියතුළු හඳුනා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ විසින් ගත යුතු ඉදිරි තීරණ ගන්නා බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රෝගය එකක්කෙනෙකුගෙන් තවත් කී දෙනෙකුට පැතිරෙනවද ආශ්‍රිතයෙන් කී දෙනෙකුට පැතිරෙනවද කියන එකේදී අපිට දකින්න තියෙනවා යම්කිසි ප්‍රවණතාවයක් මීට කලින්ට වඩා එක රෝගියෙකුගෙන් තවත් ආසාදනය වෙන ගණන වැඩි ගණනකට යනවයි කියන එකත් වේගෙන් පැතිරෙනවයි කියන දේ දකිනවා සංචරණය නිසා රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය හරියට පැහැදිලිව දකින්න තව දවස් ගණනක් ඉස්සරහටදී ඉදිරි සතිය දෙක අතුලත තමයි වැඩි වෙනවා නම් අපි ඒක දකින්නේ ඉදිරි සති දෙක තුල මේ රෝගින් වාර්තා වීම අනුව අපි කොයිතරම් දුරකට මේ රෝගය පාලනය කිරීම සඳහා මැදිහත් විය යුතුද කොයි ආකාරයට එකල යුතුයද කියන එක තීරණය වෙයි 2020 මාර්තු මාසයේ ඉඳලා අද වෙනතුරු PCR පරීක්ෂණ ලක්ෂ 27කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා දැන් රසායනාගාර සංඛ්‍යාව 37ක් තිබෙනවා ඒකට ඊයේ දවසේ තමයි අපි වැඩිපුරම PCR පරීක්ෂණ ප්‍රමාණයක් කළේ ඊයේ දවසේ සිදු කරන PCR ප්‍රමාණය 23730 ප්‍රජාවට ලොකු මෙහෙවරක් තියෙනවා මේ විශාල වශයෙන් රෝගය බෝ වීම පැතිරීම අඩු කර ගැනීම සඳහා රෝගය වැඩිම පැතිරෙනවා නම් ඒ සඳහා අවශ්‍ය සැපයුම සමාන සීමා සහිත වෙන්න පුළුවන් ඇඳන් 12789 අද වෙනකොට තියෙනවා එයින් ඇඳන් 9592ක් රෝගීන් සිටිනවා දැඩි සත්කාරයකක 15ක් තියෙනවා එහි ඇඳන් 146ක් තියෙනවා මේ වෙනකොට ඔක්සිජන් සප්ලයි එක අපිට තියෙනවා සහ ඉදිරියට දැනට තියනා වගේ තුන්ගුණයකට වගේ ඔක්සිජන් සැපීමට හැකි බව ඒ අදාළ සමාගම් දෙක පවසලා තියෙනවා ඉස්සර වගේ නෙමෙයි රෝග ලක්ෂණ පෙන්눔 කරන එහෙම නැත්නම් සිම්ප්ටොමැටික් patientsලා වැඩි කීර්තිමත් පොලිස් සේවයක නිරත වූ මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මහින්ද බාලසූරිය මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස 1978 මාර්තු පළවන දින ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර එතැන් පටන් පොලිස් සේවයේ තනතුරු රසක් දරා තිබෙනවා ශ්‍රී ලංකාවේ පොලිස් 119 හදිසි සේවාව හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙසද ආචාර්ය මහින්ද බාලසූරිය මහතා හැඳින්විය හැකි 2009 වසරේ මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස තේරීපත් වූ ඒ මහතා 2011 වසර වනතෙක් එම ධුරය දරා තිබෙනවා බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමිරාජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා 2014 වසරේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද සිය සේවාව ලබා දී තිබෙනවා. නාරාහෙම්පිට පුද්ගලික රෝහලකදී අදපස්වරුවේ අභව ප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 68 වන වයෙහි පසු වුණා. ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට නිවන් සුව අත් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අප ප්‍රාර්ථනා කරමු. එන්නත් මාත්‍රා ලක්ෂ 440ක් ඇනවුම් කිරීම වෙනුවට ඇමරිකානු ඩොලර් ලක්ෂ 180ක් වටිනා හෙලිකොප්ටර් යාන 4ක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නොච්චියගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් තුන්වෙනි රැල්ල ගැන කතා කරනකොට මම ඔබතුමාලට කියන්න කැමතියි ඊශ්‍රායලයේ කියන රට කොරෝනා මැඩ පවත්වන්නට ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපේ රටේ ඉන්නවා ලක්ෂ 220ක් ජනතා ऑक्सफर्ड एस्ट्राजेनिका एन्नते मात्रा केनेकोट देख गाने देन्नटो मात्रा लक्ष हारसी हतलिया अपे रटट अवश्य अपे रट सोवियत रुसियावे ඇනුම් කරන්නට යනවලු MI-170 ක හෙලිකොප්ටර් යාන 4ක් එක හෙලිකොප්ටර් යානාවකට ගෙවන්නට යනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ 180ක් අපේ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නට ඕන
ජාතිකාරක්ෂා බොහොම වැදගත්. නමුත් එක හෙලිකොප්ටරයකට ඩොලර් ලක්ෂ 180 බැගින් හෙලිකොප්ටර් හතරක් රුසියාවෙන් ඇනුම් කරන්නට කාලෙද මේක? මාත්‍රා ලක්ෂ 440ක් එන්නත් ඇනුම් කරලා නැහැ. හෙලිකොප්ටර් හතරක් ඇනුම් කරලා තියෙනවා. අනුන්ට ඇඟිලි දික් කරන්නට ඉස්සෙල්ලා ආණ්ඩුව තමන්ට ඇඟිලි දික් කරගන්නට ඕන. මේ ඉන්දියානු ප්‍රවේශය විශේෂයෙන් මැද පෙරදිග රැකියාවලට යන අය එහෙම නැත්නම් වෙනත් රටවලට යන අය ට අපේ රටේ අවස්ථාවක් දීලා තිනවා ඒ සංචාරක වීසා එහෙම නැත්නම් ටුවරිසම් වීසා යටතේ දින 14ක කොරන්ටයින් විමේ අවස්ථාවක් දීලා තිනවා ඉන්දියාවේ අද තියෙන තත්ත්වයත් එක්ක මෙවැනි ක්‍රියාවලියක් අපි කළ යුතුද කොරන්ටයින් ඉන් ශ්‍රී ලංකා ඩොලර් 690කට දින 14ක් කොරන්ටයින් විමන අවස්ථාව ලබා දෙනවා කියලා හෝටල් කීපයකට එහෙම නැත්නම් පුජ්ජිලන් කීපයකට මුදල් ටිකක් හොයාගන්න මුළු රටක්ම අනතුරට දාන තත්ත්වයක් විපක්ෂයේ කොරෝනා වසංගතයට කුමක්ද කරේ මොන අපි කතා කරනවා නම් මොන විදිහට විවේචන එල්ල කරත් කොරෝනා වෙනුවෙන් කරපු දායකත්වයේ කුමක්ද කියන එක අපි විපක්ෂයෙන් අහනවා විපක්ෂ සමස්තයක් කොට සියල්ල විවේචනය කරන නමුත් අපි දන්නේ නැහැ හෙට මේ කොවිඩ් 19 වෛරසය තුල අතරමං වෙලා ජීවිතය අහිමි වෙන්නේ විපක්ෂයේ ඉන්න කොයි නායකයාටද එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ ඉන්න කාටද කියන කාරණාව අපි දන්නේ නැහැ නමුත් අපි දන්නවා පැහැදිලිව එක කාරණාවක් මේ වෛරසය ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ UNP ශ්‍රී ලංකා කියලා ભેදකින් තොරව සලකනවා කියන ශ්‍රීලංකාවේ මේ වන විට ප්‍රදේශ කිහිපයක් තුල බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය පැතිරී ගොස් ඇති බව පරීක්ෂකයින් සොයාගෙන තිබෙනවා. එවැනි වූ පසුබිමක ඉන් ආරක්ෂා වීමට අප නිරන්තරයෙන්ම මුඛ ආවරණ පැළඳීම, විෂබීජ නාශක දියර භාවිතය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාලයක හෝ ස්ථානයක නම් ඔබ කටයුතු කරන්නේ ඔබට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානම හා වෛරසය ව්‍යාප්ත වීමේ අවධාන මත පැටේ. කොවිඩ් 19 රෝගය අපි දන්නවා ශ්වසන මාර්ගය තුළින් බෝ වෙන්නේ බිඳිති මාර්ගයෙන් විශේෂයෙන්ම මේ තත්ත්වයක් යටතේදී යම් කිසි විදියකින් කෙනෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කාමරයක කුඩා කාමරයක ඉන්නවා නම් විශේෂයෙන්ම වායු සමීකරණය කරලා තියෙන කාමරවල විදිහට ජනෙල් දොරවල් ඇරලා තියන්නේ නැහැ. ඒ වගේ තැනකදී මේ රෝගය තවත් කෙනෙකුට ව්‍යාප්ත වෙන්න වැළඳෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවකම ජනෙල් දොරවල් විවෘතව තබන්න. ඒ වගේම තමයි ඒ වගේ ස්ථානවල කාර්යාලයකදී පවා අපි ඒක අපිට සුපුරුදු තැනක් වුණත් අපි එතනදී කටයුතු කරනකොට අපි වෙනත් අයව නිතරම මුණ ගැහෙනවා නම් හමු වෙනවා නම් අපි තනියම නම් නෙවෙයි නම් කාමරයක් පාවිච්චි කරන්නේ ඒ වගේ අවස්ථාවලදී ඒ කාමරයේ ඉන්නකොටත් අනිත් අය මුණ ගැහෙනකොටත් හමු වෙනකොට කතා බහ කරනකොටත් මුවාවරණයක් නිතරම පැලඳ සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. මත්පැන් බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරය ලබා දීමේදී සිදු ඇති වංචා සහ දූෂණ පිළිබඳව තමන් සිදු කළ අනාවරණයෙන් පසු ජනාධිපතිවරයා මේ පිළිබඳ විමසීමක් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අනුව අදාළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු තමා අද දින ජනාධිපතිවරයාට ලබා දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඒ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරේ අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළා. ඉන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවමින් මන්ත්‍රීවරයා රුපියල් මිලියන ගණනක විශාල පාඩුවක් මේ හරහා ශ්‍රී ලංකාවට සිදුවන බවට පෙන්වා දුන්නා. මන්ත්‍රීවරයාගේ තොරතුරු හෙළි කිරීමත් සමගම සුරපතු දෙපාර්තමේන්තුවද අදාළ ආරක්ෂිත ස්ටිකරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අතර මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරේ අක්‍රමිකතා සහ දූෂණ රැසක් ඇති බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම දූෂිත ටෙන්ඩරේ පිටුපස යහපාලන රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බවයි මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.
අපි දැනගෙන හිටියේ ඊයේ පෙරේද වෙනකම්ම මේ ඉන්දියානු සමාගම ඍජුවම මේ ටෙන්ඩරේ ගත්තා කියලා. දැන් අපිට වාර්තා වෙනවා ඒ ටෙන්ඩරේ ලබා ගැනීමෙදී පහුගිය යහපාලන ආණ්ඩුව වකවානුවේ සමහර දේශපාලකයන් ඒ වගේම සමහර නිලධාරීන් ආණ්ඩු මාරුවෙන් පසුව වර්තමාන ආණ්ඩුවේ දේශපාලකයන් ඒ වගේම සමහර දේශපාලක පුත්තුන්ගේ නම් කියවෙනවා සහ නිලධාරීන්ගේ නම් කියනවා. එතකොට මේ තොරතුරු ඒ ටිකත් මම පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම මාධ්‍ය හමුවෙත් එලිදරව් කරනවා. ඒ වගේම තමයි අලවෙන නිකුත් වෙන මාසයකට ගණන් හදලා කිව්වොත් දල වශයෙන් අඩුම ගානේ මිලියන 32ක් ස්ටිකර් මිලදී ගන්න. සාමාන්‍ය රටේ බෝතල් කැඩෙනවා මාසයකට මිලියන 40ක්. මේ ස්ටිකරයක් රුපියල් 2යි ගානක් වගේ තමයි මේගොල්ලෝ කියන්නේ. මේ හරහා බිලියනයක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් ඉන්දියාවට යනවා. ඒ වගේම තමයි මම මේක පෙන්නුවා මේ අසාදු ලේඛනගත වෙච්ච මේ ඉන්දියානු කම්පැනිය සමහර රටවල් වලදී රටට දෙන ගමන් ස්ටිකර් ඒ ස්ටිකර් හොරපාරෙන් කම්පැනි වලටත් දීලා. එතකොට කම්පැනි ස්ටිකර් වල බෝතල් එළියට දාපුවාම ඒව කවුන්ට් වෙන්නේ නැහැ. එතකොට බාණ්ඩාගාරට එන්න සල්ලි එන්නේ නැහැ. එතකොට බාණ්ඩාගාරට සල්ලි ටික ආවෙ නැතුණාම සිද්ධ වෙන්නේ අපිට ලැබෙන්න ඕන මුදල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එතකොට මේම ටෙන්ඩරයක් අසාදු ලේඛනගත වෙච්ච සමාගමකට දුන්නේ ඇයි? ඒ දීම පිටිපස්සේ යහපාලන ආණ්ඩුවේ දැනට දැනගන්න තියෙන විදියට කැබිනට් මට්ටමේ ඇමතිවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් වගේ කීතුව තියෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවත් ඒ හා සමානව හොඳට මේ කටයුත්ත කරනවා. ඒ වගේම මේ පිළිබඳව මම සමාජගත කරාට පස්සේ ඊයේ දුරකතනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ගැන යම් යම් තොරතුරු ලැබුවා. දැන් මේ ඔබට සාකච්ඡාව දීමෙන් පස්සේ මම ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ අතටත් අදාළ ලියකියුලි කට්ටල බාර දෙනවා. මේ අතර සුරාපදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයන් සහ කෘතිම රා නිෂ්පාදනයන් පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් පළ කළා. සුරාපදු දෙපාර්තමේන්තුව කියනවා කෘතිම රා හරහා මේ රටේ විනාකිරි හැදෙන්නේ නැහැය. වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්ය. මේ රටේ විනාකිරි හදන්නේ එක්කෙනාය. එයාගෙන් තමයි අනිත් අයත් ඔක්කොම විනාකිරි අරගෙන එක එක නම් වලින් එළියට දාන්නේ. ඒ හදන කෙනාගේ විනාකිරි හැදීමට ගන්නා රා ගැන අපි හොඳ පරීක්ෂණයකින් ඉන්නේ කියලා. මේවා මේ විහිළු සපේන කතානේ. අවාසනාව කියන්නේ සුරාපද දෙපාර්තමේන්තුව පෙරේද මේ නිවේදනය නිකුත් කරන දවසේම විශේෂ කාර්ය බලකාය කොච්චි කඩෙන් වටලන කෘතිම පොල් රා නිපදු ස්ථානයක් වටලයි. ඒ කෘතිම රා කියන එක වැරදි. සුරාපද දෙපාර්තමේන්තුව ස්ථානීය දඩයක් ගාලා වැඩේ ෂේප් කරනවා. ඒ නිසා බිලියන 40කට වැඩි මගේ නම් අදහස බිලියන 80ක් නමුත් බිලියනකට 40කට වැඩි බදු මුදලක් මහා භාණ්ඩාගාරයට අයින් වෙනවා. විශේෂ කාර්ය බලකායටයි පොලිසියටයි මම විසඳුම් දෙනවා. ඒ අය මේක වටනවා. ප්‍රවීණ මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත් කර තිබෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන කින්ස්ලි රත්නායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. 27 වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා සිරස මාධ්‍යජාලයේ තනතුරු රැසක් හොබවනු ලැබුවා. ප්‍රවීණ මාධ්‍යවේදී කින්ස්ලි රත්නායක මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා පත්වීම් ලිපි ලබා ගත්තා. ශ්‍රී ලංකේය ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළද නව හැරවුමක් සනිටුහන් කළ කින්ස්ලි රත්නායක මහතා නිර්මාණශීලී හැකියාවන් තුළින් මාධ්‍ය ශිෂ්‍යයෙට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළායෙක්. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ඝී මහතා සිය සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළින් පිටව ගියා. ඔහු සමග එරට ඉහළ පෙළ නිලධාරීන් නැතුළු 37 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් පැමිණ සිටියා. චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු මෙම පිරිස අප්‍රේල් 27 වන දින රාත්‍රියේ මෙරටට පැමිණි අතර අන්තරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා. ඓතිහාසික මිහින්තලා පුදබිමෙහි මිහිඳු මහසෑයේ හුණු පිරියම් කිරීමේ කාර්ය අද ආරම්භ වුණා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ මෙවර මෙම චෛත්‍යයෙහි හුණු පිරියම් කරන්නේ වසර 3කට පසුවයි. කරන්දෙනිය පොලිසියට ලද තොරතුරක් මත කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ කරන්දෙනිය මහගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 2කට ආසන්න කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඓතිහාසික හලාබ පාලම ආසන්නේ උමාහොය ද්‍රෝණියේ දඹගල්ල ප්‍රදේශයේ කුඹුක් ගස් හොර රහසේ කැපීමේ ජාවාරමක් සිදුවන බවට ඌව පරණගම පොලිසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදු කළා. අදාළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසියේදී ජාවාරම්කරුවන් විසින් කපාරගෙන ගිය විශාල කුඹුක් ගස්වල කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
එම පුවතත් සමගින් සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.